තෙනුක මල්ලිකගේ වත්තටම සාදරයෙන් පිළිගන්නවා. පෙනත වගේම ඔන අදත් අපි ආවා ගෙවතු වගාව සම්බන්ධ ඉතා වැදගත් මාතෘකාවක් අරගෙන ඔබ හමුවන්න. මේ දවසල පවතින්නේ අධික වියලි කාල ගුණ තත්ත්වයක්. ඉතින් මේ වගේ වියලි කාලයක අපි අපේ ගෙවත්තේ භෝග ආරක්ෂා කරගන්නේ කොහොමද? අන්න ඒ ගැන දැනගන්න අපි යමු තෙනුක මල්ලිකගේ ගෙවත්තට. ශාක්‍ය වට අපි පොල්ලේ ලියල්ලන්නේ මේ මේ පොල්ලේ මේ පැත්තට ජලය අවශෝෂණය කරගෙන දින කීපයක් ජලය රඳා පවතිනවා ඊට අමතරව පිට මේ පාත්තියේ නම් මේ විදිහට පොල්ලෙල්ල කෙලින් අතට හිටවන්න පුළුවන් ඒකෙදිත් වෙන්නේ පසට යොදන ජලය පාත්තියට යොදන ජලය ඉන් පිටතට ගලා යාම වලකිනවා සහ පොල්ලෙල්ලේ මේ පැත්තට පුරා ගන්නා ජලය නැවත පසල මුදා හැරීම මේ විදිහට අපි වැදලන කොළරොඩු පාවිච්චි කරලා අපේ වැඩකොළු වලට වසුණක් යොදලා තියෙනවා මේ මගින් අපිට ජලය වාෂ්ප වීම අඩු වෙනවා පාත්තියකත් කාබනික පොහොර අපිට එදුවාම ජලය සංරක්ෂණය කරගන්න පුළුවන්. මේ පාත්තිය අපි ජල සංරක්ෂණය කර ගැනීම සඳහා පිටදෑරිය යොදලා තියෙනවා. ඊට අමතරව පිළිසීඩිය ආතයදීමෙන්ද අපිට ජල සංරක්ෂණය කළගත හැකියි. මේ වගේ කෘෂිකාර්මික තොරතුරු රැසක් සමගින් අපි තෙනුක මල්ලිගේ ගෙවත්තේ සිට නැවතත් හමු වෙමු. නවතම වීඩියෝ අප්ලෝඩ් කළ සැනින් නැරඹීම සඳහා SLActive YouTube channel එක subscribe කරන්න. මතක ඇතුව ඊට පහලින් ඇති bell icon එකත් click කරන්න.